අද අපි ඉන්න තැනට වහිනවද? එහෙම නැත්නම් පායනවද? තව පැය කිහිපයකින් කාලගුණ විපර්යාසය මොන වගේ වේවිද? ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නවලට විශේෂයෙන්ම කියනවා නම් අපි ඉන්න තැනට පායනවද වහිනවද කියලා කලින්ම දැනගන්න පුළුවන් ඔප්ෂන් එකක් අපි හැමෝම භාවිතා කරන අපේ ස්මාර්ට්ෆෝන් එකට නොමිලේම ලැබිලා තියෙනවා. ඉතින් මේ නොමිලේම සේවාව ලබා දෙන්නේ Google ආයතනය. ඉතින් අපේ හැම ෆෝන් එකකටම මේක එනේබල් වෙලා තියෙන නිසා මම අද හිතුවා ඔයාලට ඒ දේවල් කියලා දෙන්න. ඉතින් මේක හරියම ලේසියෙන් බලන්න නම් අපේ ෆෝන් එකට අපි weather widget එක දාගන්න ඕන. ඉතින් මේ weather widget එකට මගේ ෆෝන් එක මම දාලා තියෙන්නේ ඒකත් හරිය ලේසියෙන් කරන්න පුළුවන්. ඒ weather widget එක දාන විදිය දන්න යාළුවෝ ඉන්නවනම් මේ වීඩියෝ එක මෙහෙම ඉස්සරහට යමු. මේ විදිය දන්නේ නැති යාළුවෝ ඉන්නවනම් මගේ කලින් වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම පැහැදිලිව කියලා දීලා තියෙනවා weather widget එක දාන විදිය. ඉතින් ඒ වීඩියෝ එක බලමු නැති යාළුවෝ වෙනුවෙන් ඒ වීඩියෝ එකේ link එක යටින් දාලා තියන්න description එකේ. ඉතින් ඔයාලා ඒ වීඩියෝ එකේ link එක බලලා මගේ යාළුවෝ ඔක්කොම එන්න මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් දැන් මම කියලා දෙන්න කොහොමද මේ වැඩි ලේසියෙන්ම බලාගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවනේ උඩින්ම මගේ screen එකේ උඩම weather widget එක මම දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ දකුණු පැත්තේ ගන්දර කියලා පේනවා 26යි dot ඒ කියන්නේ සෙල්සියස් අංශක 26යි කියලා පෙන්නවා. අන්න එතන තමයි අපි ටච් කරන්න ඕන. එතන ටච් කරාම මෙන්න මේ වගේ සම්පූර්ණ විස්තරයක් එනවා මම ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයේ. දැන් මම මෙතන ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයෙන් තමයි මම මෙතන ලකුණු කරලා තියෙන්නේ. ඉතින් මෙතන මේ වෙනකොට සෙල්සියස් අංශක 26ක උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම අද දවස ඇතුළත ඊට යටින් වෙනවා අද දවස ඇතුළත සෙල්සියස් අංශක 30ක උෂ්ණත්වයක් තමයි අපිට දැනෙන්නේ කියලා. ඉතින් ඊටත් යටින් දැන් 6:30 වෙන වෙලාව 6:26යි 7:27යි 8:28යි වගේ ටිකින් ටික වැඩි වෙනවා. ඒ කියන්නේ අද දවසේ බොහෝ දුරට වහින්නේ නැහැ. අපිට ඉගෙන හොඳ විශ්වාසයක් තියාගන්න පුළුවන්. හැබැයි මේ කැටගරියේ දකුණු පැත්තට මෙහෙම යද්දී 1:00 ඉඳලා පොඩ්ඩක් වහින ගතියක් තියෙනවා. දවල් 1:00 පොඩ්ඩක් වහින්න පුළුවන්. ආයෙත් 2:00 3:00 වගේ වෙද්දී ආයෙත් වහින්නේ නැහැ. ඉතින් එහෙම ගියාම අපිට මේකේ පැය 24ක්ම බලා ගන්න පුළුවන්. මම දැන් මොහොතේ ඉඳලා ඉදිරියට පැය 24ක් බලා ගන්න පුළුවන්. 9:00 වෙද්දි පොඩ්ඩක් අකුණු ගහන ගතියක් තියෙනවා. 11:00 ආයෙත් වහිනවා. ඊට යටින්ම වලට පේනව නේද? කොච්චර වර්ෂාපතනයේ කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඉතින් 11:00 වෙද්දි වහින්න තියෙන chance එක 64%ක් තියෙනවා. 12:00 වෙද්දි රෑ 12:00 වෙද්දි 80%ක්. ඒ වගේ ඉස්සරහට යොම යනවා. ආයි හෙට උදේ 5:00ටත් වහිනවා. ඔන්න ඕක තමයි අපිට දලා දහසක් ගන්න තියෙන්නේ මේකෙන්. ඉතින් අපි තා පොඩ්ඩක් පල්ලහැට යමු කොහොමද කියලා බලන්න. දැන් මෙහෙම ටච් කළ උඩට උස්සනකොට තමයි මේක විස්තර බලන්න තියෙන්නේ. අද වහින ප්‍රමාණය 160යි. හෙට සිකුරාදා 83ක් වහින්න පුළුවන්. සෙන්සුරාදා වහින්න පුළුවන් ප්‍රමාණය සම්පූර්ණ විස්තරෙ මෙතන තියෙනවා. ඉතින් ඒ වගේම අද දවසේදී ඉර උදා වෙන්නේ කීයටද? 5:53ට කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉර බහින්නේ හවස 5:51ට. ඒ වගේම UV index එක තියෙනවා. win කියලා තියෙන්නේ හුළඟේ වේගය. පැහැටි කිලෝමීටර 13ක වේගයකින් තමයි මේ අද දවසේ හුළං හමන්නේ. ඒ වගේම ආර්ද්‍රතාවය 87%. ඉතින් මෙන්න මේක තමයි මම ඔයාලට විශේෂයෙන්ම කියලා දෙන්න ගත්තේ. ඔයාලට මම වැඩිපුරම කියලා දෙන්නේ කී අද දවසේදී ඉදිරි පැය කිහිපය ඇතුළත වහිනවද පායනවද කියලා ඔයාලගේ ෆෝන් එකෙන්ම දාලා අදහසක් ගන්න විදිය. ඉතින් මේක ගොඩක් වැදගත්. ඔයාලා මොන හරි ඉවෙන්ට් එකක් සංවිධානය කරලා තියෙනවා නම් එලිමහනේදී, ඉතින් එලිමහන් ඉවෙන්ට් එකකට අද වහිනවද පායනවද කියන එක අනිවාර්යෙන් වැදගත්නේ. ඉතින් ඒක තමයි මම අද ඔයාලට මේ විස්තරය කියලා දුන්නේ. ඒ වගේම ඔයාලට සරලව කියනොත් නම් ඔයාලගේ රිදි වේල ගන්න පුළුවන්ද බැරිද? ඔන්න ඔය ප්‍රශ්නෙට හොඳ උත්තරයක් මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විස්තරය ඔයා මීට කලින් දැනගෙන හිටියනම් ඒ ගැනත් යටින් කමෙන්ට් එකක් දාන්න. මම මෙතනදී ඔයාලට කියලා දීපු නැති මොනව හරි යම් කාරණාවක් තියෙනවා නම් ඒ ගැනත් යටින් කමෙන්ට් එකක් දාන්න. මොකද මම මෙතන කිව්වේ මම දන්න දේවල්නේ. ඔයා දන්න දේවලුත් අපි බෙදාගත්තා නම් අපි හැමෝගෙම දැනුම දිනු වෙනවා.
දිගවගේම මේ විස්තරේ දන්නේ නැති යාළුවෝ ඉන්නවනම් ඒ වගේම මෙන්න මේ විස්තරේ දන්නේ නැති යාළුවෝ ඉන්නවනම් අනිවාර්යෙන් එයාලටත් මේ විස්තරය යවන්න. ඉතින් අලුත් වීඩියෝ එකෙන් අපි ඉක්මනින් හමු වෙමු. ජය වේවා.